ආයුබෝවන් කියලා අදත් අපි ඔය පිළිගන්නවා අද කොටස් වෙනකල වැඩසටහන සමග. ඉතින් අපි දැක්ක අදත් කොටස් වෙනකල මම ඊයේ දිනේ කිව් පරිදි මන්දගාමී බවක් ගන්නවා. ඉතින් මුල ආරම්භයේ විදිහට අපි බලමු අද සමස්ත මිල දශකයෙන් අතර උනේ කොතනද කියලා. අද දිනේදී සමස්ත මිල දශකය ඒකක 5148.41 යන ස්ථානයේ තමයි නතර උනේ දිනේ අවසානයේදී. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව ඒකක 1.16ක පසුබැසීමක්. SNTSL 2 වෙනි දශකයේ අද දිනේ අවසානයේදී දැක්වුනේ ඒකක 2258.72ක් විදිහට. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව ඒකක 10.55ක පසුබැසීමක්. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව ඒකක 10.05ක පසුබැසීමක්. මුළු පිරිවටම ගැන කතා කරනකොට අද දිනේදී වාර්තා වුණා රුපියල් මිලියන 1095.72ක මුළු පිරිවටම. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 52.3ක පහළ යෑමක්. මෙතනදී අපිට පේන දේ තමයි අද දිනේදී සිදුවන ගණදෙනු එහෙම නැත්නම් මුළු ගණදෙනු ප්‍රමාණය වටිනාකම පෙරදිනට සාපේක්ෂව අර්ධයකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන බව. අද දිනේදී දේශීය මිලදී ගැනීම වාර්තා වෙනවා රුපියල් මිලියන 924.48ක ප්‍රමාණයක්. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 152.6% පහළ යෑමක්. දේශීය විකුණුම් අදිනේදී වාර්තා වෙනවා රුපියල් මිලියන 674.57ක ප්‍රමාණයක්. ඒ වගේම එයත් පෙරදිනට සාපේක්ෂව 150ක පහළ යෑමක්. විදේශීය මිලදී ගැනීම අදිනේ වාර්තා වෙනවා රුපියල් මිලියන 171.23ක ප්‍රමාණයක්. ඒ වගේම එයත් පෙරදිනට සාපේක්ෂව 151.2ක ප්‍රතිශතයකින් පහළ යෑමක්. විදේශීය විකුණුම් අදිනේදී වාර්තා වෙනවා රුපියල් මිලියන 421.14ක ප්‍රමාණයක්. ඒ වගේම පෙරදිනට සාපේක්ෂව 155.7ක ප්‍රතිශතයකින් පහළ යෑමක්. මේ දත්ත හතර දිහා බලනකොට අපිට පේනවා පෙරදිනට සාපේක්ෂව හැම දත්තයක්ම 150ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පහළ වෙලා තියෙන බව අද දිනේදී. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙන දේ තමයි කොටස් වෙනදපුල වෙත තිබූ අඩු සහභාගීත්වය ආයෝජකයන් විසින්. අද දිනේදී සුද්ධ විදේශීය විකුණුමක් තමයි වාර්තා වෙන්නේ. ඒ රුපියල් මිලියන 249.91ක ප්‍රමාණයක්. අද දිනේදී ගණුදෙනු වල මුළු කොටස් ප්‍රමාණය පෙරදිනට සාපේක්ෂව පහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ 124.3ක ප්‍රතිශතයක් ලෙස. අද දිනේදී වැඩිම පිළිවෙතකින් ගණුදෙනු කොටස් දෙස අවධානය යොමු කරමු. පළවෙනි තැන ගන්නේ ටෝකියෝ සමාගමේ ඡන්දබලයේ රහිත කොටස. ඒ රුපියල් මිලියන 191.65ක පිරිවැටුමක්. ඒ වගේම දෙවෙනි තැන ජෝන් කීස් සමාගමේ කොටස. රුපියල් මිලියන 181.41ක පිරිවැටුමකින්. ඒ වගේම තුන්වෙනි තැන ගන්නේ හැටන් නැෂනල් බැංකුවේ ඡන්දහිමි කොටස. ඒ රුපියල් මිලියන 124.61ක පිරිවැටුමකින්. ඒ වගේම සම්පත් බැංකුවේ කොටස රුපියල් මිලියන 82.58ක පිරිවැටුමකින්. කමර්ෂල් බැංකුවේ ඡන්දහිමි කොටස රුපියල් මිලියන 64.86ක පිරිවැටුමකින් අද දිනේදී ගනුදෙනු වුණා. ඉතින් ඔය කොටස් පහ තමයි වැඩිම පිරිවැටුමකින් අද දිනේදී ගනුදෙනු වුණ කොටස් පහ විතර දැක්වෙන්නේ. වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වුණ කොටස් දෙස අවධානය යොමු කරමු. පළවෙනි තැන ගන්නේ ඒත් ටෝකියෝ සමාගමේ ඡන්දබලයේ රහිත කොටස. කොටස් මිලියන 6.34ක ප්‍රමාණයක් අද දිනේ ගනුදෙනු වුණා. දෙවෙනි තැන ගන්නේ ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට් සමාගමේ කොටස. එහෙම නැත්නම් ASPHM කියන කොටස. ඒ කොටස් මිලියන 3.53යි. ඒ වගේම තුන්වෙනි තැන ඇක්සස් ඉංජිනේරින් සමාගමේ කොටස. කොටස් මිලියන 1.91ක ප්‍රමාණයක් අද දිනේදී ගනුදෙනු වුණා. ඒ වගේම සිවුන ස්ථානයේ එක්ස්පෝ ලංකා සමාගමේ කොටස. කොටස් මිලියන 1.54යි. ඒ වගේම අවසන් තැන ජෝන් කිරි සමාගමේ කොටස. කොටස් මිලියන 1.5යි. ඔය තමයි වැඩිපුරම එහෙම නැත්නම් අද දිනේදී වැඩියෙන්ම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වුණ කොටස් පහ. විදේශීය ගණදෙනු දෙස අවධානය යොමු කරමු. අද දිනේදී විදේශීය මිලදී ගැනීම වැඩිම වාර්තා වෙන්නේ සම්පත් බැංකුවේ කොටසෙන්. ඒ කොටස 405,416 ප්‍රමාණයක් පමණයි. ඒ වගේම මිලදී අරන් තියෙන්නේ රුපියල් 126.20ක සාමාන්‍ය විලක් යටතේ. විදේශීය විකුණුම් ගැන කතා කරමු. ටෝකියෝ සමාගමේ ඡන්දබලයේ රහිත කොටස අද දිනේදී විදේශිකයන් විසින් විකුණුම් කරලා තිනවා කොටස් මිලියන 5.77ක ප්‍රමාණයක් රුපියල් 30.10ක සාමාන්‍ය විලක් යටතේ. දැන් අපි දැක්කා වැඩිම පිරිවැටුම් ප්‍රමාණයෙන් ගණදෙනු වුණු කොටස්වලත් පළවෙනි තැන ගත්තේ ටෝකියෝ සමාගමේ ඡන්දබලයේ රහිත කොටස. ඉතින් මෙතනදී අපිට පේනෙන්න ගන්නවා දැන් මොකද්ද ඇත්තටම ටෝකියෝ සමාගමේ ඡන්දබලයේ රහිත කොටසට වෙලා තියෙන්නේ කියලා. වැඩිපුරම විදේශී ගණදෙනු අද දිනේදී විකිණලා තියෙනවා එම කොටස. ඒ වගේම දෙවෙනි තැන ගන්නේ ජෝන් කියේ සමාගමේ කොටස. විදේශී ගණ විසින් විකුණුම් කරලා තිනවා කොටස් කිනන 1.12ක ප්‍රමාණයක්. රුපියල් 121.741ක සාමාන්‍ය මිලක් යටතේ. දත්ත පැත්තෙන් ඔහොමයි. ඒ වගේම කියන්න සතුටුයි අද දිනේදී අපි ඔබට ලබා දුන් කොටස් තුනක් ඉලක්ක මිල මට්ටම් වෙත පැමිණියා. පළවෙනි එක ඇම්බියන් හෝල්ඩින් සමාගමේ කොටස. අපි තාක්ෂණික විශ්ලේෂණය මගින් ඔබට කිව්වා රුපියල් 13ක මිල මට්ටමකට මේ කොටස එනවයි කියලා. ඒ වගේම අද දිනේදී එම කොටසේ රුපියල් 13 මිල වාර්තා වුණා. ඒ වගේම ඩිප් ප්‍රොඩක්ට් සමාගමේ කොටස DIPDN කියන කොටස අද දිනේදී පළවෙනි මිල මට්ටමට ළඟා වුණා අපි ලබා දුන්න.
ඒ රුපියල් 110ක මිල මට්ටම ඒ වගේම තුන්වෙනි තැන CFVF N කියන කොටස එහෙම නැත්නම් First Capital Holding සමාගමේ කොටස අපි ලබා දුන්න ඉලක්ක මිල මට්ටම රුපියල් 55යි ඒ වගේම අද දිනේදී රුපියල් 55යි මිල මට්ටමට මේ කොටස ළඟා වුණා ඒ වගේම ඊයේ දිනේදී CIC සමාගමේ ඡන්ද හිමි කොටස අපේ පළමු ඉලක්ක මිල මට්ටම වන රුපියල් 57 මිල මට්ටමට ළඟා වුණා එහි දෙවැනි ඉලක්ක මිල මට්ටම උනේ රුපියල් 63 නමුත් දැනට රුපියල් 57ක් 58ක් අතර එහෙම කොටස ගණදුනු වෙනවා ඉතින් මේ කොටස් ගැන වැඩි විස්තර ඒ වගේම ඉදිරියට ගණදුනු වෙන ආකාරය අපේ Facebook group එකෙන් බලා ගන්න පුළුවන් Facebook group එක හා සම්බන්ධ වෙන්න පහළ description තීරුවේ තියෙන link එක උගන්න එතකොට ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම අපි දැන් අද කතා කරමු කොටස් දෙකේ හැසිරීම කොහොමද කියලා ඉතින් ඊයේ කිව්වා වගේ අපි දැක්ක මන්දගාමී ස්වරූපයක් ආරම්භයේ පටන්ම අඩු උද්‍යෝගයක් තමයි දැක්කේ කොටස් මිලදී ගන්න ඒ වගේම වැඩි වශයෙන් නිපුණු වුණා විශේෂයෙන්ම ලාභාංශ කල්ලිවෘත්තිමේ දින තිබ්බ කොටස් වල ඩයලොග් සමාගමේ කොටස ඉන්න එකක් අපි දැක්කා කොටස් වල ආරම්භයේදීම 30ක ප්‍රමාණයකින් මිල පහළ වැටෙනවා ලාභාංශය ලබාගෙන කොටසිනුත් ලාභයක් ලබාගෙන විකුණුම් කරනවත් එක්කම ලාභ එකතු කර ගැනීමත් සමගම ඉතින් අපිට හෙට දිනේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දේම කොටස් වල මන්දගාමී ස්වරූපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අතරම ඉදිරි දින කීපේ මොකද දැන් මම පෙර දිනවල කිව්වා වගේ මිලට අරගෙන එතනදී ලොකු පීඩනයක් ඇති වෙලා තිබ්බේ ඉතින් දැන් ඒක සමබර වෙන පැත්තට තමයි අතරම කොටස් වල ගමන් කරන්නේ ඒ කියන්නේ ලාභ එකතු කරගැනීමේ පැත්තට ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සමස්ත මිල දශකයේ සමබර මට්ටමක තියෙනවා ඒ වගේම යම් කිසි අවස්ථාවල සුළු මට්ටමකින් පහළ යනවා වගේ අවස්ථා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මම හිතන ඔබට පැහැදිලි කියලා අද විශ්ලේෂණේ ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම subscribe කරන්න. ඉතින් හෙට දිනේදීත් අපි ඔබව මේ වීඩියෝ මාලාවෙන් හමු වෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.